ඔයා කැමති ඕනෙම කෙල්ලෙක් ඔයාගේ පස්සෙන් ගෙන්න ගනි කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ඔයා කැමති ඕනම කෙල්ලෙක් ඔයාගේ පස්සෙන් ගෙන්න ගන්නේ කොහොමද? මේක ටිකක් වැදගත් කන්සෙප් එකක්. ඒ වගේම ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ නම් ඕනේ වෙලාවක ඕනෙම කෙල්ලෙක්ව තමන්ට ආකර්ෂණය කරගන්න ඕනේ නම් මේ සිම්පල් කන්සෙප් එක හරියටම තේරුම් ගන්න ඕන. අපි ලොකු වෙද්දි හැම කෙනෙක්ම අපිට උගන්වන්නේ කියලා දෙන්නේ අපිට ගොඩක්ම හොඳ ගතිගුණ තියෙන සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක් වෙන්න කියන එක. සමහර විට යම් වාසනාවක් තිබ්බොත් ඔයා ඔයාගේ සිහින කුමරිය හොයාගනිමි. ඒත් ඔයාලගෙන් ගොඩක් අය දැනටමත් තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙනගෙන ඇති සංවේදී කොල්ලෙක් අහිංසක චරිතයක් වෙන එකෙන් සිත්‍රිදීම් ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන්ට නොලැබෙන බව. ආදරය කරන්න ගැහුණු ළමෙක් හොයාගන්න හරිම අමාරු බව. එහෙම ලැබුණත් ඒ ආදරය වැඩි කාලයක් පවතින්නේ නැති බව. ඒත් ඇයි ඒ? ඔයාගේ පාසල් කාලය ගැන අපි පොඩ්ඩක් මතක් කරලා බලමු. ටිකක් හිතලා බලන්න. ඒ කාලේ දිගින් දිගටම කෙල්ලෝ එක්ක යාළු වුණු, එහෙම නැත්තම් ලේසියෙන්ම කෙල්ලන්ගේ ආදරය ලබා ගන්න පුළුවන් වුණු කොල්ලෝ ගැන. මං කතා කරන්නේ නිතරම කෙල්ලෝ වට කරගෙන යාළුවෙක් විදියට එයා ළඟ හැසිරුණු කොල්ලෝ ගැන නෙමෙයි. මං කතා කරන්නේ හැම වෙලාවකම තමන් වෙනුවෙන් ඔප්ෂන් ගොඩක් තිබුණු, ඕනෙම වෙලාවක ඕනෙම කෙල්ලෙක්ව යාළු කරගන්න හැකියාවක් තිබුණු කොල්ලෝ ගැන. එයාලගේ පෞරුෂත්වය හැසිරීම් රටාව මොන වගේද? එයාලගෙන් ගොඩක් අය හැසිරෙන්නේ ගොඩක් නරක විදියට. එහෙම නැත්තම් තමන්ගේ සතුට ගැන විතරක් හොයන, තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන, ඕනෙම වෙලාවක ඕනම දෙයකට බය නැතුව ඉදිරිපත් වෙන ඇල්ෆා මේල් නමින් හඳුන්වන පිරිමියෙක් විදියට. සමහර විට ඔයාට ඒ වගේ කිහිප දෙනෙක් දැන් මතක් වෙන්නත් ඇති. එයාලා හැමෝගෙම එක්තරා පොදු විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එයාලා තමන් වෙනුවෙන් තමන්ගේ අවධානය යොමු කරන එක. හැම වෙලාවකම තමන්ගේ සතුට වෙනුවෙන් ෆෝකස් වෙලා වැඩ කරන එක. ඒ වගේම නිතරම යාළුවන්ගෙන් වට වෙලා ඉන්න එක. ඕනම කෙනෙක් එයාලා ළඟ ඉද්දි අමුතු ගැම්මකින් ඉන්න එක. කොහේ කොතන ගියත් අනිත් අය විසින් එයාව පිළිගන්න එක. කිසිම වෙලාවක කෙල්ලන්ව ඕනෙවට වඩා ගණන් නොගන්න එක. ඒ වගේම ගරු නොකරන එක. එයාලා එයාලා ගැනම හිතන තරමට කෙල්ලෝ එයාගේ පස්සෙන් යනවා දකින්න ලැබෙනවා. කෙල්ලෙක් තුළ ඔයා ගැන තියෙන ආකර්ෂණය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ඔයා ඒ කෙල්ල වෙනුවෙන් යොමු කරන කාලයට සහ අවධානයට. එහෙම කිව්වම ඔයා හිතයි ඔයාගේ වෙලාවෙන් 90%ක්ම ගැහැණු ළමයෙක්ව සතුටින් තියන්න ආදරය කරන්න යොමු කළාම ඇයත් ඔයාට ඒ වගේම ලොකු ආදරයක් ලබා දෙයි කියන එක. ඒත් ඒක වැරදි. ඔයා එයාට ආදරය දෙන තරමට, එයා වෙනුවෙන් කාලය යොදවන තරමට එයා තුළ ඔයා ගැන තියෙන ආකර්ෂණය සෑහෙන් අඩු වෙනවා. මේක තමා ඔයා තේරුම් ගන්න ඕන ආකර්ෂණ සංකල්පය. අනෙක් අතට ඒක තේරුම් ගන්න එච්චර අමාරු දෙයක්වත් නෙමෙයි. යටිහිතින් හැම කෙල්ලෙක්ම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එයාලා ගැන හොයන ආදරය දෙන කොල්ලන්ට වඩා එයාලට ඊතරම් අවධානයක් ලබා නොදෙන, කොටින්ම එයාලා ගණනකට නොගෙන ඉන්න කොල්ලන්ගේ පස්සෙන් යන විදියට. වෙන විදියකට කිව්වොත් ඔයා කෙල්ලෙක්ගේ පස්සෙන් යන තරමට එයා ඔයාගෙන් ඈත් වෙනවා. තමන්ගේ ආදරවන්තයෝ තමන් කැමති කෙල්ලෙක් ළඟ තමන්ගේ කාලය, ශක්තිය, ආදරය ගොඩක්ම වැය කරන, වටිනකමක් ලබා දෙන කොල්ලෙක් ටික දවසකින් ඇය නැතිව ජීවත් වෙන බැරි තත්ත්වයකට, ආදරය සිගමන් යදින තත්ත්වයකට, ඉංග්‍රීසි වලින් කිව්වොත් නීඩි බවට පත් වෙනවා. ඒකෙන් කෙල්ලෙක් දකිනවා එයාගේ වටිනකම ගොඩක් වැඩි බව. ඉතින් එයාලා පුළුවන් ඉක්මනටම එදෙනින් ඈත් වෙනවා. මේ ඇත්ත තත්ත්වය නොදන්න පොඩි කාලේ ඉඳලම සංවේදී හදවතක් තියෙන, නවකතාවල, චිත්‍රපටවල තිබෙන ෆැන්ටසි ආදර කතාවලින් ජීවිතයේ ආදරය දෙස බලන මේ අහිංසක කොල්ලා මේ ගැන කිසිම දෙයක් නොදැන ලොකු අමාරුවක වැටෙනවා. ඒ අතරේ කෙල්ලන්ව 7-5කට ගණන් නොගන්න, ඔවුන්ට කිසිම ගරුත්වයක් නොදෙන, තමන් වෙනුවෙන් වැඩ කරන කොල්ලෝ පස්සේ ගණන් කරන්න බැරි තරම් කෙල්ලෝ පිරිසක් ඉන්නවා. මම නිතරම කියනවා වගේ හැම කොල්ලෙක්ම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි කෙල්ලෝ තමන්ගේ ඉවෙන් වැඩිපුරම හොයන්නේ ඔවුන්ට ලේසියෙන් ලබා ගන්න බැරි දේවල්. කොටින්ම කෙල්ලෝ කැමති යම්කිසි අභියෝගයකට. ඒක හරියට මාළු බානවා වගේ වැඩක්. අපි මෙහෙම හිතමු. කෙල්ලෝ ටික දෙනෙක් බිලීපිත්තකින් වැවකෝ හෝ ජලාශයක මාළු බානවා කියලා හිතමු. ඔවුන් හොඳම මාළුවෙක් ලැබෙනකම් ඇම දාගෙන බලාගෙන ඉන්නවා. අහිංසක කොල්ලෝ, ඒ වගේම හැඟීම් වලින් දුර්වල පිරිමි අය එක දිගටම මේ ඇම ගිලිනවා. ඉතින් මේ වගේ දුර්වල පොඩි මාළුවෙක් අහු වුණාම ඔවුන්නේ මාළුව ළඟට ගත්තත් එච්චර අවධානයක් නොදී ඒ මාළුව ඇමෙන් ඉවත් කරලා
ආයමත් ඊට වඩා වටිනගමක් තියෙන මාළුවෙක් ඇම ගිලිනකම් බලාගෙනීම. එයාලට බොහොම ලේසියෙන් පොඩිපොඩි මාළු විශාල ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන් වුණා. ඔවුන් හැමවිටකම හොඳම මාළුව වෙනුවෙන් නැවත නැවතත් ඇම යොදනවා. සරලවම කිව්වොත් ඔවුන්ට ඕනේ හොඳම වටිනම මාළුවෙක්. සමහර විට මං කලින් වීඩියෝකෙදී පැහැදිලි කරපු මස්කියුලර් ගති වැඩිපුරම තියෙන කෙල්ලෙක්ට ඕන හොඳම මාළුව. ඇය කියන හැමදේම අහන ඇයට අවනත ෆෙමිනන් ගති තියෙන පිරිමියෙක් වෙන්න පුළුවන්. ඒත් 95%ක් වුණු ෆෙමිනන් ගති තියෙන ගැහණු අය නිතරම හොයන්නේ මස්කියුලර් ගති වැඩි වශයෙන් පවතින ශක්තිමත් පිරිමියෙක්. ඉතින් ඔයා කොහොමද ඕනම කෙල්ලෙගේ හිතට ඇතුල් වෙලා එයාලගේ පස්සෙන් නොගිහින් ඒ ආකර්ෂණය ලබා ගන්නේ? ඒකට උත්තරය තමයි කෙල්ලෝ පස්සේ නොගිහින් තමන්ගෙම ගෝල් එකක් පස්සේ අනේක. සංකල්පමය වශයෙන් ඔයා ඔයා ගැනම අවධානය යොමු කරමු. ඔයාගේ ජීවිතය පෙනුම ශක්තිය වැඩි දියුණු කරගන්න තරමට ඔයාට කෙල්ලෙක්ගේ පස්සෙන් යන්න තියෙන කාලය හුඟක් අඩු වෙනවා. ඔයා කෙල්ලන් පස්සේ නොයන තරමට තමන් වෙනුවෙන් කාලය යොමු කරන තරමට කෙල්ල ඔයාගේ පස්සෙන් එනවා. දිගින් දිගටම තමන් වෙනුවෙන් වැඩ කරන්න, තමන් වටිනකමින් වැඩි වෙන්න, ලේසියෙන් කිසිම කෙනෙක්ට ලබා ගන්න බැරි කෙනෙක් වෙන්න. ඕනම ශාස්ත්‍රයක සාර්ථක කොල්ල ඔක්කොටම පොදුවේ ලැබෙන දෙයක් තමයි ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් කෙල්ල ඔවුන්ගේ පස්සෙන් එන එක. ඔයා මොන දේ කළත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා කරන දේ තුළ සාර්ථක වෙන තරමට ඔයාට තමන් වෙනුවෙන් තියෙන ආත්ම විශ්වාසය, ගෞරවය, වටිනාකම වැඩි වෙනවා. මොකද ආත්ම විශ්වාසය තමයි හැම පිරිමියෙක්ම ආකර්ෂණීය කරන පුදුම සාධකය. තමාට තමන් ගැන තියෙන ගෞරවය හා විශ්වාසය හයි වැලියූ එකක් තියෙන පිරිමියෙක් වෙන එක. මොකද ආත්ම විශ්වාසය තමයි හැම පිරිමියෙක්ම ආකර්ෂණීය කරන පොදු සාධකය. තමාට තමන් ගැන තියෙන ගෞරවය හා විශ්වාසය හයි වැලියූ එකක් තියෙන පිරිමියෙක් වෙන එක. ගෝල් එකක් තියාගෙන ඒ වෙනුවෙන් හැම දිනයකම වැඩ කරන්න, අනෙක් අය ගැන, කෙල්ලෝ ගැන තමන්ගේ අවධානය යොමු කරන එක නතර කරන්න, ජිම් එකකට යන්න, මසල් බිල්ඩ් එකක් කරන්න, එහෙම නැත්තම් තමන්ගේ රැකියාවේ ඉහළ තැනකට යන්න වැඩ කරන්න. තමන් කැතයි කියලා තමන්ට හිතනවනම් ඒක වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒකෙන් ඔයාට අමුතු ආත්ම විශ්වාසයක් ලැබේවි. ඕනෙම තැනකට යන්න, ඕනෙම තැනක පිළිගැනීම ලැබෙන්න මේ ආත්ම විශ්වාසය උදව් වේවි. අපිට තියෙන ලස්සනම ඇඳුම ඇඳගත්තම ඕනෙම තැනකට යන්න පොඩි විශ්වාසයක් ලැබෙනව වගේම තමන්ගේ අඩුපාඩු හදාගත්තම තමන් ගැන තමන්ට තියෙන ආත්ම විශ්වාසය වැඩි වෙනවා. මොකද ඕනම දෙයක සාර්ථකත්වය නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. ඔයා ඔයාගේ ජීවිතය වැඩි දියුණු කරගන්න තරමට, තමන්ගේ වටිනකම වැඩි කරගන්න තරමට කෙල්ල ඔයාට ආකර්ෂණය වෙන එක වැඩි වේවි. ඒ වගේම ජීවිතේ හැම පැත්තකින්ම ඔයාගේ වටිනකම වැඩි වේවි. මතක තියාගන්න, හැම වෙලාවකම කෙල්ල හොයන්නේ හොඳම වටින මාළුවෙක්. ඉතින් ඔයා වෙනුවෙන් වැඩ කරන්න, අනෙක් දේවල් ඉබේම ඔයාගේ ජීවිතේට ලං වෙයි. මේ වීඩියෝ එකෙන් ඔයාට මොනවා හරි දැනගන්න ලැබුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, මගේ YouTube channel එකට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි අපේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.